මේහා සම්බන්ධව අපි කතා කිරීමේදී අපි ගිය වතාවේදී රූප ආශ්‍රයෙන් තමයි කතා කරේ අපි දැක්ක රූප 28ක් තියෙනවා කියලා මෙතන ඉඳන් තමයි අපි ප්‍රේක්ෂා ගත්තේ අ르ගෙන ඉන්පසුව රූප කාණ්ඩ කීපයක් ගැන අපි කතා වුණා ඉන්පසුව වෙලාව හරස් වුණා සාමාන්‍ය විදිහට මම දන්නවා සොයනන්සේ කතා කරන වෙනුට අපි කවුරුත් මේකට එකතු වෙලා මේකේ අපිව නිකන් ගිල ගන්න ස්වභාවයක් තියෙනවා ඊට පස්සේ අවසාන මොහොත වෙනකොට වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ අන්තිමට අපි අතින් මගහැරන දෙක තුනක් මේහා සම්බන්ධයෙන් කතා කරන්න සොයන. ඉතින් මේ කම්මඤ්ඤතා කියන එක සම්බන්ධයේ වචී සහ කාය කම්මඤ්ඤතා කියන විඤ්ඤාප්තිය ගැන කතා විඤ්ඤාප්තිය ගැන කතා කරනකොට කාය විඤ්ඤාප්තිය සහ වචී විඤ්ඤාප්තිය ගැන කතා කරනකොට මේහා සම්බන්ධව පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න පුළුවන් නම් සොයන අංශ මොකද ගියවතාවේ ඉතුරු ටික අපි කරා එතන ඉඳන් යම්කිසි ස්වාමීන් වහන්සේට ඕන මතක් කර දීමකත් සමගම අපිට කරන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ අවසර එනං අද වැඩසටහන හැම දිනාටම තෙරුවන් සරණයි එත වශයෙන්ම අපි 820 රූප ගැන කතා කිරීමේදී අපි නැවතුවේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙක හරියට එනකොට අපිට ඒක කතා කරන්න වෙලාව මදි වුණා මේකෙන් විඤ්ඤාති කියලා කියන්නේ සෙලවීම එහෙම නැත්නම් කර්මන්නේ භාවයේ කියන අදහසයි ක්‍රියාකාරීත්වය. ඒක කාය විඤ්ඤාත්තිය කියන්නේ කායික ක්‍රියාවලිය. දැන් අතපය සෙලවීම, එසවීම, පහළ දැමීම, ඇවිදීම මේ ශාරීරික ක්‍රියාකාරීත්වය බාහිර වශයෙන් ඒක කියන්නේ කාය විඤ්ඤාත්තිය. වචී විඤ්ඤාත්තිය කියලා කියන්නේ මේ වාග් ශක්තියෙන් කරන කම්පණය. එහෙම නැත්නම් වචන ප්‍රකාශ කිරීම. ඉතින් මේ දෙකටම බලපාන්නේ ජීවිත රූපය. එහෙම නැත්නම් ජීවිත ඉන්ද්‍රිය මුල් කරගත් ධර්මතා ස්වභාවයයි. විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය එදත් මම කියලා දුන්නා මේ ඔබතුමාණ මතක ඇති චිත්ත කිරිය වායෝ දහතු කියලා අලුත් වචනයක්. ඒතර එහෙනම් මෙතන සිද්ධ වෙන විද්‍යාත්මක ක්‍රියාවලිය අපි දැනගන්නට ඕනේ. දැන් යම් කෙනෙක් කාය විඤ්ඤාත්තියක් පවත්වන්න අවශ්‍ය නම් දැන් ඇවිදින්න අවශ්‍යයි. ඇවිදිනු කියන්නේ කාය විඤ්ඤාත්තිය. කය සෙලවීමක්. ඒතර කය සෙලවීම කියන එක සිද්ධ වෙන්නේ ක්‍රියාවලිය ගොඩක ප්‍රතිඵලයක්. ඉස්සලම පහල වෙන ඇවිදින්න ඕන කියන හිතක් පහල වෙනවා. ඒක මනෝ ධාතුව මුල් කරගෙන. ඒ ඇවිදින්න ඕන කියලා හිතක් පහල වුණාට පස්සේ ඒ හිත නිසා උපදින වායෝ ධාතුවක්. අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුන්ගේ එක කොටසක්නේ වායෝ ධාතුව. ඒ වායෝ ධාතුව හිතින්දයි උපදින්නේ. හිතින්ද උපදින නිසා ඒකට නමක් දෙනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ සවනස කියන්නේ අවසර සවනස දැන් මේකේ අපිට පටිව්‍යාපෝ තීජෝ වායම් වලින් සකස් වෙලා තියෙනවා. ඒක පණ ගැන්වීම දෙන්නේ සිතෙන්. පණ ගැන්වීම අරමුණ දෙන්නේ තල්ලු කිරීම. පැහැදිලිවම තල්ලු කිරීම දෙන්නේ හිතෙන්. ඒ හිත මුල් කරගෙන හිත ප්‍රත්‍ය කරගෙන ඔන්න වායෝ ධාතුවක් උපන්නා. ඒ වායෝ ධාතුව අරහර අංග මංගානුසාරී වායුව කියලා ගින්ද වාතාශ්‍ර කොටස් කිහිපයකට බෙදනවනේ මේ කය තුල තියෙන ආස්වාස ප්‍රස්වාස වායුව අංග මංගානුසාරී වායුව ඒ වගේම කුච්චිස වායුව අදෝගම වායුව ආදී තියෙනවා. ඉතින් මෙතනදී මේ අංග ප්‍රත්‍යංග අතපය ආදී මේ ඉන්ද්‍රියන් සොලවන්න කාය විඤ්ඤාති කරවන්න පුළුවන් වීමට අවශ්‍ය කරන වායෝ ධාතුව තමයි ඔය උතන කියන්නේ. ඒතුරේ සිත නිසා උපදින වායෝ ධාතුව තමන් කරන ක්‍රියාවලියට උදව් වෙනවා. අපි හිතමු දැන් මූණත ගන්න හිතනවා අපිට. එතන මූණත ගන්න හිතනකොට ඒ වායෝ ධාතුව ගමන් කරන්නේ හස්තයට. අත ඇඟිලි ආදී රූප කලාප හරහා. දැන් පයින් ඇවිදින්න ඕනි කියලා හිතනකොට අත් දෙකට නෙවෙයි ඉන්නේ පාදයකට. දැන් අත් දෙක විසිකර කර ඇවිදින්න ඕනි කියමු. වම දකුණ කී කිය ඇවිදිනවා කියමු යම් කෙනෙක්. එතකොට එකපාර නෙමෙයි මේ සීද ඒ කියන්නේ මේ සීදේ මාරුවෙන් මාරුවට මේ දෙක ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි දැන් රූපයක් දකිනකොට ශබ්දයක් දෙකම එකවර අහනවා කියන්නේ. නමුත් එකවර නෙමෙයි අහන්නේ මේ මාරුවේ මේ තමයි අතිශයින්ම සූක්ෂම ධර්මතාවය. ඉතාලම ෂණිකව සිද්ධ වෙන දෙයක්. එහෙනම් යමක් කරන්න ඕනේ කියලා ඇවිදින්න කියන්න ඕනේ කියලා කායිකව හිතනකොට ඔන්න හිතක් පහළ වුණා. ඒ හිත නිසා උපදින වායෝ ධාතුවක් ඒකට නමක් දෙනවා චිත්තකිරිය වායෝ ධාතුව. ඒ චිත්තකිරිය වායෝ ධාතුවේ අවශ්‍ය අදාළ ස්ථාන කරා ගමන් කරලා කය සුලවනවා. ඒකට කියනවා කය විඤ්ඤාතිය. සොනසී ඒකද දැන් මම මාත් දැක්ක සොනසී දැන් සමහර තැන්වල කියලා තියෙනවා මේ හා සම්බන්ධව භාවනාව පටන් ගැනීමේදී අභිධර්මයත් එක්ක එකතු කරගෙන දැන් විශේෂයෙන් විපස්සනා භාවනාව වැඩිමේදී දැන් බොහෝ දුරට මේ කරුණු 12කට මේක කතා කරලා තියෙනවා. මේක තල්ලු වීම ඉස්සල්ලාම පොඩ්ඩක් ඉඳගෙන තමුන්ව පරීක්ෂාවෙන් ඉන්නේ කියලා කොහෙද කොතනද මේ තමුන්ගේ ශරීරය තුර තල්ලු වීමක් වෙන්නේ කියලා තැන.
itu kota itu na gan ngekila, ini thalu ini matte ke itu na menoh fatwi gatiyak, thada gatiyak katui menoh ada kira, kayak kisah laba lan ngekila. Itu pasi apu gatiyak koye hari, metenah tienno ada kira, me vagrin sulu surupiak. Itu pasi metenah tienno na me thada gatiyak, wedren gatiyak evage, iking ekat balala, ini dulah hak, ini dihir balan nong ngekila, thada gatiyak vagrin sulu subahve, tejo gatiyak fatwi apu tejo, wai, oen adi wasi. Om kalla ikak samarila ada wedding, ikak prakat wena pulang samar ikik kena geng kena ada. Ini bawaan akhirnya di ikan, tamu ke bete hima kathi kerjaan nih. Kalau Islam tamu ke syarat itu lah kriyawan kohmat gienek. Ini pasua, ini prakata hima, ini ini samanya kerjaan itu. Kalau tamu bawaan awal terne PUC hima itu per, ini kohmat soalnya sih. Itu nih, misalnya mahathya, kami khay gata sathi bahawan awal, ilukul bahawan awal lagi khay pilih bandar, menih kiri ini samati petiti itu karena ganno. Apa sarire, patavi kotas tikai, tejo kotas tikai, vayo kotas tikai, wasem beda ganu ani. Metenah di, ada detis kuna pe ganu api. Keslom niya dat tadi wasem ganu kota, patavi kotas tikai ganu islam. Aragane ekini kerja dengan api, mahatya abu prasne tamai, me thadagati adan nama, e pilih bandu kuhumade me bawna manusikare, etikar ganu. Itu orang apa katanya kaum kuhumad, ini tenap pilih bandar apa ini kirim? Ini kat api keran oni kelati, no? Pahli juga keran itu oni. Ini dolah keran keran netu patangian makaran amarui kelih lekati, no? Ini mekak neh, api itu puluan nang hundai, namut api sehari ini kebasing, api itu tienn oye patibi adi kotas pilih bandar apa khaya sakas filadi, ini patibi adi kotas pilih bandar apa, api nuaning menehi kerana kote etiven denim hengim sobahve ang. Apit eve deng apu gati wedi unar pasi usne. Patwi gati wedi unar pasi tadah gati deng bahawana kerjanya anak gote inawa. Ilangat wahyu gati wedi unar pasi deng apit bahawana kerana be. Ikan wati pirla kieno. Itu gote noik noik apit aturu abahad. Khaik abahasu kangeno. Eve la amit yogiya wising handuna ganwa demi Monada tu ada kepilatin, monada tu ada usan nvelatin. Eka dana kan eka anitya wasing, duka wasing, anatma wasing, menehi kerala, hiting allegan nesobahwe ainkarano. Namu khaying allegan nesobahwe niwe, hiting allegan nesobahwe. Khayi ara gatir, rupa kalapola, bindiim sobahwe ti enni sa, khayi sobahwe ti mangupa makyane kawasta avag swami nansi namak bahavana wadagni adu nansi kuse wate piruna. Ucis sebahati, pilihlah udara PPM sebahaya itu patutlah monovidih ingat dina bay. Budhuma akan adi ke bedan awak. Kedeng, acaraan nansir madak keram kiwi, aishmatuni ibasan, aishmatuni ibasan bay. Ibu nansir ibasanu, ibasanu. Antimatet aishmat kiwi ibasan. Swami ini balan kusa pupurna badwal eliye tehvilla. Eitaram mang ibasalati ya no. Itu kerana mitane dikirati ini mukhagde. Mee khayi kebasing, dengannya u kriya valian hod, ini sangwe dana. Emre tan rupa kalapol tiyan, wisamata awe, pratikriya awe, apatet vinaskaran be khayi tulur. Ebay manusi tulur grahane karan dukka vedana awe, domanasse vedana awe, upadane, netikaragan, yatapatkaragan, tamai tening khatiu tukar. Ebay mihem dia tiyanu, manusi ke wabi am kisi sansidhi ma ketikaragan kute e tulai tiyena. Itulah itu benar sanksi ini. Dharma itu kami akuasing, kai kerugi bahaya, samanikar ganer beri ne. Abiding hari ini garantoni, bisesi memi datu kipi makilam itu kian ne. Memi datu unge kipi mesidda wanne ma bohosing ritu, irtu iparyaas. Irtu ispar. Ewagi ma ahar apratti kena sudusu neti ahar gani ma. Ewagi ma pevat me dos, adi noyek hitu. Mitenya balapanu, itu insa bahawan awi di yogi ani baharim, mih khaya pilih bandowo, yang kisi wetehi mak keti keragaan nuni sa tamai, kotas dulah pilih bandowo, yang kisi minih kiri mak kerala, bahawan awa arambu kiri mak kerala. Eka, soalnya sa wisud mar getiin awa kila tiin awa netra. Oka matra nirdeshe tulah sirkaran awa itu. Eka, kian ni, begawat keran ntepa heming. Oh, madhyasta bahawan keragaan kila kian. Kian, begawat keran ni, bah kila kian ni. Itu ni adikar chandya ni itu nanti begini. Itu le hita udhacce bawa itu patenno. Bawa nak kiri mana? Oh, deng adikar biirnya honda naya kianu ani. Deng bi, ego puma apa no biina aga upama. Biina aga tad awasya permaani itu wediya thadagraham mukadu begini. Kenapa? Burul karam mukadu begini awasya me sabde kan? Ini suruti ini ne. Ini sahabi ini dekam adyas tu begini tuoni.
අවසර ස්වාමීන් සෝන භික්ෂුවගේ කතාව අල්ල අර කියපු කතාව ස්වාමීන් වහන්සේ උපදේශත් එක්කම අපි ගත්තොත් දැන් මේ අභිධර්මයේ දැන් විඤ්ඤාප්තිය ගැන කතා කරනවා කායස වචී එතන තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ කොහොමද මේ හසුරවන්නේ මේක මනසින් තමයි මේක දෙන්නේ අර කමාන්ඩ් එක දෙනවා වගේ මේක තමයි හසුරවන්නේ එතකොට මේක කියනකොට අර ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් ඒක අපි භාවනාවට ප්‍රයෝගික කරගන්නවා නම් මේ සම්බන්ධව යම්කිසි වැටහීමක් අවබෝධයක් තමතුර ඒ කියන්නේ දැනගැනීමක අවශ්‍යතාවයක් තියෙනවා කියන එක ඊට පස්සේ ඒක කළා ඒක බොහොම මධ්‍යස්ථ ආකාරයකට තමයි කරන්න ඕනේ වේගවත් කරන්නවත් ඒක හිමින් කරන්නවත් නෙවෙයි යම්කිසි මධ්‍යස්ථ විදියකට තමයි කරගෙන යා යුත්තේ කියන එක තන ස්වාමීන් වහන්සේ. ඒ එක්කම ස්වාමීන් වහන්සේ දැන් අපි දකින්න ඊට පස්සේ එනවා මේ විකාර රූප කියලා එකක්. මේ මේ හා සම්බන්ධව කොහොමද මේක දකින්නේ ස්වාමීන් වහන්සේ? අපි ඔව් එතනදී මේ විකාරයට පත් වෙනවා කියලා කියන්නේ වෙනසනේ. ලෞතා මුදිතා කම්මිතා ආදි වශයෙන් විස්තර කරපදී. මේවා ඍතු නිසා ඉස්සල මතක් කරා වගේ ආහාර නිසා මේවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ ලෞතා කියන ස්වභාවය කතා කරාම සැහැල්ලුකම් මේ කියන්නේ. සැහැල්ලුව. දැන් රූපය ගැනම ගත්තාම මේ අපේ ජීවිතය ගන්නේ මේ බාහිර වශයෙන් ගන්නේ රූපය. ඇහැ කන නාසය දිව ආදී මේ පේන බාහිර ශාරීරික කොටස ගන්නේ රූප කොටස. එතකොට මේ බාහිර මේ රූපයේ සැහැල්ලුව පවතින්නේ අර හිතෙන් අල්ලගන්න එක අඩු වෙනකොට හිත හැල්ලු වෙනවා වගේ කායික වශයෙන් තියෙන යම්කිසි අල්ලා ගැනීමක් තියෙනවා නම් ඒව අතහරිනකොට සැහැල්ලු වෙනවා. ඒක මෙහෙම. දැන් මේ කායික රූපයේ වැඩිම සිද්ධ වෙන්නේ රූප කලාපයන්ගේ වැඩිමනේ සෛල වැඩෙනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒක රූප කලාප වැඩෙනවා. රූප කලාප වැඩෙන්න අවශ්‍ය ආහාර තියෙනවා. එතන කබලිකාර ආහාරය තමයි ප්‍රධාන කොට අපි ගත්තේ. ඒ කබලිකාර ආහාර වැඩිපුර ගත්ත කියමු. දැන් ഇതുම අපි තෙල් ආහාර වැඩියෙන් ගත්තම මොකද වෙන්නේ? කොලෙස්ටරෝල් කියනවා. සීනි අධිකව ගත්තම සීනි ආහාර ගත්තට පස්සේ ඩයබටික් දිය වැඩියාව කියනවා. එතන මේ රූපේ වෙනසකට විකාරයකට පත් වෙනවා. එමනම් සැහැල්ලු බව ඊටම අත්‍යවශ්‍යයි. ඒකට බලපානු සැහැල්ලු බව නැති වෙන්න වෙනස් වෙන්න ආහාරය. ඒ වගේම ඍතුව, ඒ කියන්නේ ඍතු සීතුෂ්ණ ආදී බලපානවා. ඊළඟට කර්මයේ සහ චිත්ත. ඊළඟට හිත, විශේෂයෙන්ම හිත බලපානවා. මොකද කොයිතරම් ආහාර ආදී ප්‍රත්‍යදී ලැබුණත් හොඳ පහසුවක හිටියත් හිත නරක් වෙලා නම්, හිත හොඳ නැත්නම්, මානසිකව නිරෝගී භාවයක් නැත්නම් ඒ එකෙල්හිම බලපවත්තන රූප කලාපයන්ගේ උපාදිතිති භංග කියන මේ අවස්ථාව තුනට. ඒ නිසා මේ කර්මජ තත්වයට එන්නේ ඉස්සලා කර්මෙන් තමයි මේ රූපයන්ගේ පහළ වීම සිද්ධ වෙන්නේ. කර්මයෙන්මනේ මේ අපිට මේ සියල්ල ලැබෙන්නේ. ඒ කියන්නේ මේ රූපයගේ හට ගැනීම. එතකොට ඒ කර්මජ රූපය දැන් ඇහැ ගත්තම මේ ඇහි අපි දාගුවා චක්සුස් ප්‍රසාදේ කියලා. මේ කළු බබා ඇතුළේ තියෙන උකුණු හිසත් තරම් පුංචි කොටසට කියනවා චක්සුස් ප්‍රසාදේ නොහොත් රූප දැකීමේ ශක්තිය ඇතුළත් වෙන කොටස. ඒ කර්මජ රූපය කර්මයෙන් ඉපදලා තියෙන්නේ. ඒ නමුත් කර්මජ රූපේ වුණත් වෙනසටපත් කරන්න පුළුවන් හොඳ නිරෝගී මේ ඇහක් ලැබිලා තියෙනවා මේ ලෝකේ දකින්න කුසල කර්මයක් හේතු කරගෙන චක්කු විඥානේ. නමුත් ඒක වෙනස් කරන්න පුළුවන් යා අධික ඌෂ්ණයක් තියෙන රසණයක් තියෙන තැනක යා නිතර ඇහ වසුරවනෝ නම් අනිවාර්යයෙන්ම යාගේ ඒ ශක්තිය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ආහාරයෙන් දැන් අපි කියනවා ඇහි සුද එනවා කියලා. ඒතර ඇහි සුද එනවා කියලා කියන්නේ මේක මේ කර්මයෙන් නෙවෙයි සුදෙන්නේ. ආහාරයෙන් එහෙම නැත්නම් ඍතුවෙන්. එහෙනම් අපි නිරෝගීව උපදින්න පූර්ව කුසලයක් හේතුණත් අපේ පැවැත්මේ දෝෂ නිසා, ඒ කියන්නේ ආහාර ඍතුව ආදී නිසා මේ රූපේ සැහැල් බව නැති කරන්න පුළුවන්. එහෙනම් රූපයේ සැහැල් බව ඇති කරගන්න නම්, අර ලහුතාව ඇති කරගන්න නම් අපි අර ආහාර ආදී පිළිබඳව යම්කිසි පරීක්ෂාකාරීව කරගන්න ඕනේ. එතකොට ලහුතා මුදිතා කියනකොට ඒ කියන්නේ ඊටාම මෘදු බව. සැහැල්ලුව දැන් අපි සැහැල්ලුව කතා කරාම ඊටත් වැඩිය මෘදු බව. දැන් පටවි ගතිය මේකයේ මේ තේජෝ ගතිය සාමාන්‍ය මට්ටමට පැවතිලා පටවි ගතිය යම් පමණකට උත්සන්න වුණාම හරියට මැදපු රෙද්දක් වගේ මේ හැම අන්න මෘදු බව. බොහොම දැන් සමහර අය අතපය බොහොම මෘදුයි. මෘදු බව. ඉතා මෘදුයි. දැන් උලී වැඩ කරන මිනිස්සෙක්ගේ අතක් ගත්තම කර ගැටවිල බොහොම රළු ගතිය. රළු ගතිය. දැන් මෘදු බව අඩුයි. ඉතින් මේ කය හැමතැන මෘදු බව ඇති වෙලා තියෙනවා. ඉතින් මෘදුතාව තමයි ඉතන උස්සන්න වෙලා තියෙන්නේ. ඉතින් මෘදුතාව කියන වචනේ ඉතින් අපිට ගන්න පුළුවන්. ඒතර කම්මඤ්ඤතා කියන කොටස. ඔව් කම්මඤ්ඤතා කියලා කියන්නේ අර කය තල්ලු කිරීම, එසවීම,
ආදි කටයුතු සඳහා ඒ අවස්ථානුකූලව පවත්වන්නට පුළුවන් ශක්තියට කර්මණීය ස්වභාවයට ප්‍රകൃති ගතියට අතපය සැලවීම ආදී කටයුතු සඳහා දැන් අපිට ඒ ක්‍රියාවලියට හිතක් පහළ වුණා චිත්තකිරිය වායෝ ධාතුව උපන්නත් ඒ චිත්තකිරිය වායෝ ධාතුව කය තුල පවත්වන්න බැරි තරමට කය දුර්වල නම් එදා මම මතක් කරා වගේ අංශ භාගයේ හදිසි අනතුරක් ආදී නිසා අපිට එතකොට මේ කයේ කර්මණීයතාවය පවත්වන්න බැහැ හිත තියෙන චිත්තකිරිය වායෝ ධාතුව වැඩ කරනවා හැබැයි ඒ වායෝ ධාතුව ගෙනියන්න තරම් අර රූප කලාප ක්‍රමවත් නැහැ නිරෝගී නැහැ ඉතින් මේ කර්මයෙන් උපන් රූපයට වුණත් ඒ බලපෑම තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් තවත් අදහසක් තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි ඉස්සෙල්ලම ගත්තානේ පඨවි ආපෝ තේජෝ වාය කියලා ඊට පස්සේ අපි ගත්තා වන්නගන්ධ රස ඕජා කියන එක ගත්තා මොකද පෙරත් නොවේ පසුත් නොවේ තිබිය යුතු දෙයක් ඒ එක්කම උපදින හට ගන්න දෙයක් තමයි වන්නනේ ගන්ධේ රසේ ඕජා කියන එක වැගිරීම ගතිය ඒකම ඔය ගෝචර වීම ඇහැට රූපණ වීමෙන් රූපය අහුලා ගැනීම ඒ විඥාණයට හසු කර ගැනීම කියන්නේ. හැබැයි ඊට පස්සේ ආනන්ද අපි කතා කරනවා මේ මේ සීල දෙයක්ම අපි කියන රූප කලාපයක්. මේ රූප කලාපයක්. ඊට පස්සේ කියන මුළු එකම සමස්තයකට රූප පින්ඩයක් කියලා. දැන් රූප කලාපයක් කිව්වම අපි මෙතන කියනවා මේ රූප කලාපයක් පවතින චිත්තක්ෂණ 17යි වෙනස් වෙනවා. හරි ඉක්මනින් වෙනස් වෙනවා. හැම රූප කලාපයක්ම උපද්දති තිබංග කියලා. දැන් මෙතනදී වෙන දේ තමයි ස්වාමීනි දැන් මේ සමත භාවනාවට ගියාම යම්යක් කියන සමතේ වඩනකොට මේකේ යම් කිසි දෙයක් තියෙනවනේ වෙනස් නොවන සුළු දෙයක් තමුන්ට අල්ල ගන්න. මේක නිමිත්තක් හැටියට ගන්නවනะ. හැබැයි මේ රූප කලාපයක පටවි ආපෝ තේජෝ හැටියට මේක බෙදාවෙන් කරලා රූප කලාපයකින් විපස්සනා භාවනාව ආරම්භ කරාම මේක වෙනස් වෙන ස්වરૂපයක් තියෙනකොට රූපය කොහොමද මේක සමතයක් වඩන්න පුළුවන්ද කියලා යාශ්‍රයෙන් අල්ලන්න පුළුවන්ද කියලා සවනස්. ඇත්ත වශයෙන්ම සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා එහෙමයි මෙතන විස්තර වෙන්නේ. එතකොට දැන් අපි ගන්න කර්මස්ථානීය රූප නිමිත්තක් වේවා එහෙම නැත්නම් යම් අරමුණක් වේවා ඒ අරමුණ ප්‍රකටව තිබුණොත් තමයි අපට පහසු වෙන්නේ මේ භාවනා සමතේ දියුණු කරගන්න. එතකොට ධර්මතාවයේ රූපයන්ගේ බිඳී යාම නම් ක්ෂණික ක්ෂණික වශයෙන් ඒක අපිට එකපාරට අල්ල ගන්න බෑ. ඒ වුණාට අපි දැන් රූපයක් දැන් හිතමු උදාහරණයක් වශයෙන් පඨවි කසිනේ ගන්නවා. පඨවි කසිනේ ගන්නකොට අපි පඨවි කසිනේට කසින මණ්ඩලයේ මහත්ය ගන්නෙ. ඔව් දැන් පඨවි කසිනේ අපි සුදුවට නේද හදන්නේ. ඒක සුදුයි නේ. පඨවි ඒක සුදු වෙන්න තමයි මැටි පාටට ගන්න මැටි අරුණුවම් මැටි පාටට ගන්න පුළුවන් දුබුරු වර්ණයට ගන්න පුළුවන්. එතකොට ඒ කසිනේ මම මේ රූපය ගැන කියනකොට මේ ඒ කසිනේ හා බලාගෙන රූප නිමිත්ත ගන්නවා. රූපණය කරලා ගන්නවා. ඒ රූප නිමිත්තක් කියන්නේ කසිනේ අපි වඩනකොට දුඹුරු පාට එකක් නේද ගන්නේ දුඹුරු පාට ගන්න මැටි වලින් හදා ගන්නට පුළුවන් ඒ කවය හිතර ගන්න ආද්‍යහරෙන් ගන්න කොහොමද මේ පටවි ඒකේ තේරෙන විදිහට පටවි කියන්නේ තද ගතිය ඊළඟට ඒ රූපය වැඩි වශයෙන් බහුල වශයෙන් ඇහැ යොමු කරගෙන හිතෙන් අරමුණු කරලා පස්සේ ඇස ඉවතට ගන්නවා. එතකොට සයන්සේ කරන තද ගතිය ඒ කියන්නේ ගොරෝසු ගතිය ඒක තමයි. පටලේ විතරන්නේ අර වචනේ තියෙන ඒක තේරුම් ගන්න ඕනේ. තේරුම් ටික ඔක්කොම ගන්න ඕනේ. අපිට දැන් මේ නොතේරෙන භාෂාවෙන් ගත්තට හිතට ගන්න අරමුණ තේරෙන්නේ නැහැ නේ. එතන මේ පටවි කියන්නේ තද ගතිය කියන එකනේ. එතන මේ පටවි කියලා අරගෙන එහෙදියා බලාගෙන මුලින් ඇහෙන් පස්සේ ඇස ඉවතට අරගෙන හෝ ඇස් පියාගෙන හෝ අර පටවි සංඥාම මෙනෙහි කරනවා. එතකොට එයිට එයා අර රූපේ දැන් බැලුවේ නැත්නම් අර පටවිය එහෙම නැත්නම් අර පටවි කසිනේ තමයි ආයට පේන්නේ. එතකොට යා අඟල් 10 ප්‍රමාණයට අඩියක් ප්‍රමාණයට අඩි දෙකක් ප්‍රමාණයට යාට අදිෂ්ඨාන කර කර අර පටවි කසිනේ ඇති කර ගන්නට පුළුවන්. ඒ මානසිකත්වෙම තමයි මේ මානසිකාරයයි මෙතන එතන දිනුනේ දැන් අර බාහිරක ගන්නෙ නෑ. බාහිරින් ගත්ත අරමුණ තමයි හිතේ වැඩ කරන්නේ. ඒක රූප කලාප හැටියට අපි බලන්නේ නෑ මේ. දන්නේ නෑ. ඊට පස්සේ කසිනියක් බවට පත් කළා තමයි කසිනිය තමයි අරගන්නේ පටවි කසිනේ. ඔව් ඒ කසිනය නිතර මෙනෙහි කරනකොට එයාට කන මැදිරි එළියක් තරම් උන්ජී ආලෝකයක් පේන පටන් ගන්නවා. ඒක චිත්ත සමාධියක්. ඔන්න පටිවි කසිනේ උද්ග්‍රහ නිමිත්ත පටිභාග නිමිත්ත. ඉතින් ওই විදිහට තමයි මානසිකාරය දිනු කරගෙන යන්නේ. ඒතර මේ ක්‍රියාවලිය වෙනකොට දැන් අපි හිතනවා මේ පටිවි කසිනේ දිහා බලපු ගමන් මේ ඒ ගත්ත අරමුණම තමයි මේ නැහැ. ගත්ත අරමුණම නෙවෙයි මේ. මේ නාම රූප ධර්ම බිනිබිදි ෂණයක් පාසා යනවා අපට දැනෙන්නේ. අපිට මේක දැනෙන්නේ නැහැ. එහෙනම් අපිට බිනිබිනි යන රූප නොබිනි එක අරමුණක පවත්ව ගන්න මොන විදිහෙන්වත් බැ. නමුත් අපි දක්ෂ වෙනවා හැකියතාක් මේක පරිභාවිතා කරන්න. ඉතින් ඒ නිසා ඉන්නේ ඔය බුදුගුණාදී භාවනා වඩනකොට සත්‍යයනා කරන්න මහත්තයා. දැන් මාගේ බුදුරජාණන් වහන්සේ අරහන්නම් මනසේක. එතකොට ඔක සත්‍යයනා කරනකොට
අපි අර හිතයි කයයි දෙකේ ඒකාබද්ධ වෙනවා. එතකොට අරමුණ අපිට තේරෙන්නේ මේකම අරමුණ කියලා. නමුත් බිඳි බිඳ යනවා. ඒක අපිට දැනෙන්නේ නැහැ. එහෙනම් අපි අර සජ්ජායනා කිරීම ස්වභාවයෙන් සා බාහිර රූපයක් ගැනීම උපක්‍රමයක් විතර. ඒ කියන්නේ පරිකර්ම සමාධිය කියලා. පරිකර්මය කියලා කියන්නේ භාවනාවට අරමුණ සමාධිය පරිකර්ම. අන්නේක. ඒ කියන්නේ භාවනාවට උදව් වෙන උපකරණ මේ. එතකොට සයනස් කියන්නේ මේ ප්‍රතිභාග නිමිත්තක් මෙතනින් ගන්නවා. දැන් අපි ප්‍රතිභාග නිමිත්තක් හැටියට ගන්නවා. සාමාන්‍යයෙන් සමත භාවනාවේදීත් අර යම් කිසි විදියකට හිත විවරණය වෙනවයි කියලා අර ආස්වාස් ප්‍රාස්වාස් කරගෙන ඒකෙන් ගන්න ආනාපාන සතිය ගන්නවා. දැන් මෙතන සයනස් කියන්නේ විපස්සනාවේ මෙතන යම් කිසි බාහිර රූපයක් අරගෙන ඒක පටවිට පත් කරගන්නවා අරමුණක් හැටියට. ඔව් විදර්ශනාවේ නෙවෙයි සමතේ. සමතේ. සමතේදී ඊට පස්සේ අපි අර්පණා සමාධියට පත් වුණා කියන්නේ ධානයට. ධානයට. ඒතර ධාන හිතක් ඇති වුණා නම් ඒකට කියනවා අර්පණා සමාධිය. සමාධිය. ඒ සමාධි මාත්‍රය නිවන් දකින්න කැමති වෙන යෝගියා විදර්ශනාවට හරවනවා. විදර්ශනාවට හරවන්නේ රූප කලාප දිහා බලලා. රූප කලාප අරගෙන ඒවැ අනිත්‍යතාවය, අනාත්මතාවය, දුක්ඛතාවය ගැන මෙනෙහි කරනවා. ඒ කියන්නේ උපචාර සමාධිය වෙනකම්ම අර කසිනෙන් තමයි වඩලා උපචාර සමාධිය තමයි. උපචාර සමාධියෙන් පස්සේ විදර්ශනාවට යනවනම් එයාට කියන ඒ තත්ත්වෙට කියනවා සුෂ්ක විදර්ශන. සුෂ්ක විදර්ශන කියනවා. එහෙම නැතුව ධ්‍යාන උපදවාගෙනම අර්පණ සමාධිය. ඉස්සරහට ගියොත් අර්පණ සමාධියට ගිහිල්ලා විදර්ශනා කරනකොට එතනදී බොහොම ලොකු පහසුවක් ලැබෙනවා. මොකද උපචාර සමාධියට එහා ගිහිල්ලානේ හිත බොහෝසෙන් විස්කම්මන වශයෙන් ඒ බොහෝසෙන් කියන එක විස්කම්මන කියන්නේ බොහෝසෙන්ම කෙලෙස් යටපත් කරලා තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ චතුර්ථ ධානයේ දක්වා ආනාපාන සතියෙන්දී උපදවගෙනනේ චතුර්ථ ධානය නැමැති ශක්තිය උපයෝගී කරගෙන තමයි විදර්ශනාවට හැරුණේ. එතනින් තමයි රූප කලාප බලන්න පටන් ගන්නේ. හරි. බලන්න පටන් ගන්න. ඒවැ ඇතිවීම පැවතීම නැතිවීම සම්බන්ධ. ඉස්සල්ලා අපි රූප කලාප බලන්න ගියොත් ඒක අල්ලන්න අමාරු වෙනවා. ඉස්සල්ලා බලන්න ගියාට නිකන් ඒක අර වාචික දෙයක් විතරයි. දැන් අපි කොච්චර රූප කලාප දැකලා තියෙනවද? සමහරක ඒවේ තියෙනවා සවනස් මේ ගොරෝසු ගතිය අල්ලනවා මේ අඳන් ඉන්න වස්ත්‍රය අල්ලලා බලන ගොරෝසු දත් නම් ටිකක් හයි මේවා කරලා. ඒක බාහිර වශයෙන් අපි ඉතින් සාමාන්‍ය බලන්න පුළුවන්. හැබැයි ඒ උනාට භාවනාවට උපයෝගී වෙන්නේ අර වගේ කසිනියක් කරහ අර්පණ උපචාර අර්පණ සමාධියට ගිහින්. මොකද සවනස් ඔකෙන් තව පැත්තකට මම කතා කරන්නේ දැන් සමහර අයගේ තියෙනවා දැන් මෙතනදී සමාධියක් තුලින් ලබා ගන්න පුළුවන් කියන තත්වයක් අවසානයක් මෙතනට එන්න පුළුවන්. ඒක ඒක කොහොමද සයන්ස් දකින්නේ? ඒ කියන්නේ දැන් සමාධි සමාධිය පිහිටවාගෙන නිරුද්ධතාවයකට යන්න පුළුවන් කියලා මතයක් තියෙනවා සමහර අයට. දැන් ඒක ගැන සයන්ස් කොහොමද දකින්නේ? නෑ, ඇත්තටම සමාධියක් තුලින් තමයි පහසු. සමාධියක් නැතුව මොනවත් කරන්න බෑනේ. දැන් මහත්ය ඔතන වාඩි වෙලා ඉන්නේ මහත්යගේ යම්කිසි ගායක සමාධිය තියෙන කෙනින්නේ. දැන් මහත්යට හිතෙනව නම් නැගිට නැගිට නටන්න මේක කරන්න බෑනේ. මේ සමහර අය ඉන්නවා නිවේදක මහත්තුරු මේ විරාමයේදීත් නටනවා සින්දු අහනවා. ඉතින් එයාගේ හිත සමාධිමත් නැහැ. එහෙනම් සමාධි කියන්නේ බාහිර වශයෙන් මේ සංසිඳීම උද්දච්ච ස්වභාවය අඩුවීම හිතේ විසිරීම අඩුවීම අපට අර ගැඹුරු වූ ප්‍රඥාව හිතෙන් දකින්න ප්‍රතිවෙන ධර්මයක්. ඉතින් ඒ සමාධියෙන් යාම තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. අවසර සවනස් ඉතින් මේ දැන් අපි සමාධිය ගැන මට තේරෙනවා. දැන් සවනස් කියන්නේ සමතයක්. මෙතන සිත එක්තන් කිරීමක අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් ඔක දකිනවා. දැන් එතකොට මෙතන සීලය කොහොමද ඇතුල් වෙන්නේ සවනස්? සීලයක් නැතුව සමාධියක් වඩන්න බලන අපි දකිනවා සමහර අය ආරාලක ආලාමුද්දක රාම්පුත්‍රේ වගේ ඊටත් වඩා වෙනත් ශාස්ත්‍රයන් කීප දෙනෙක්ම හිටියා. ආකංසායතනයට යනවා, විඤ්ඤාණයන් ඇතනට යනවා. එතනින් එහෙ එතන නවතිනවද නැත්නම් මේ සීලය ප්‍රකට කරගෙන කඩේතුද? ඒකත් සීලයක් හැටියට ගන්නත් පුළුවන්. සීලය කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ සවනස්? එතන සීලය ධර්මය බෞද්ධ ධර්මය. සීලය කියන්නේ කාය වාචා සමෝදානං. කයෙහි වචනෙහි දෙකේම සංවරගමනේ. කය වචන දෙක සංවර නම් එයාගේ ඇති වෙන්නේ හොඳ මානසික පරිසරයක්. මානසික පරිසරයක් ඇති වෙනවා. දැන් අරක්කු බොන බේබද්දට භාවනා වඩන්න බෑනේ. කවදාවත් බෑනේ. ඇයි? එයා කායික වසංවරයි. සිත විසිරිලා. හිත විසිරිලා. නිතරම හිත විසිරිලා උද්දච්ච ස්වභාවයේ. ඊළඟට ප්‍රාණඝාතයේ සොරකම කරන මිනිස්සයා නිතරම බයෙන් සැකෙන් දුකෙන් ඉන්නේ. එතකොට එයා හිත විසිරලාට භාවනා කරන්න බෑ. සමාධියක් වැඩින්නේ නෑ. බොරු කේලම් කියාපාන මිනිසුන්ට කවදාවත් මේ භාවනා කරන්න බෑ. භාවනා කරන්න වාඩි වෙනවා. හැබැයි අර කියපු කරපු දේ පිළිබඳව මානසිකාර වෙනවා. අතීත ආරම්මන ඉස්මතු වෙලා එනවා. හරියට සෝඩා බෝතලේ කැඩුවම අර සූගාල උඩට එනවා වගේ. අර කරපු කියපු දේ අපිරිසිදු නම් හිත එකඟ වෙන්නේ නෑ. ඒකයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයන්.
නැ සීලේ පතිට්ඨාය සීලේ තමයි ප්‍රතිෂ්ඨාව අත්තිවාරම වෙන්නේ නරෝ සපඤ්ඤෝ මේ සත්වයාට මිනිසයාට සපඤ්ඤෝ ප්‍රඥාව අවබෝධ කිරීම පිණිස චිත්තං පඤ්ඤංච භාවයන් එතකොට මේ හිත එකඟ කරගෙන ප්‍රඥාව කරා යන ගමනේදී සීලය අනිවාර්යයෙන්ම බලපාන එතකොට සීලේ අනුග්‍රහයි සමාධියට සීලේ තියෙන කෙනාට ඒ කියන්නේ චරිතවත් කෙනානි සීලේ සිල්වතා කියන්නේ ඒ චරිතවත් කෙනා සිල්වත් කෙනා තමන්ගේ හිත එකඟ කරගන්න කෙනෙක් එකඟ වෙනවා එතකොට සීලේ සමාධියට අනුග්‍රහයි සමාධිය ප්‍රඥාවට කියන්නේ උසස් වූ ධර්ම ස්කන්ධ ධාතු ආයතන අවබෝධ කරගන්න විදර්ශනා ප්‍රඥාවට උපකාරයින සීලය සමාධිය ප්‍රඥාව ඒ නිසා තමයි මේ ත්‍රි ශික්ෂාව කියලා කියන්නේ සීලේ නැතුව නම් මොනම ප්‍රඥාවක්වත් අවබෝධ වෙන්නේ නැහැ දුෂ්ප්‍රඥම තමයි ඒකම ස්වාමීන් වහන්සේ දැන් අපිට අපි ගන්නවා නම් දැන් මෙතන ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ විසුද්ධි මාර්ගය වුණත් තියෙනවානේ සීල විසුද්ධිය කියන එක එතන තියෙන්න මොන පළවෙනි එක සීල විසුද්ධිය ditthi විසුද්ධිය ඒ විදිහට යනවනේ ස්වාමීන් වහන්සේ සප්තවිසුද්ධිය තුලම ඒක විස පටන් ගැනීම තියෙනවා දැන් සීල විසුද්ධිය තුලින් ඊට පස්සේ මාර්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා ඒ විදිහට යන ආකාරයක් තියෙනවා සංකා විතරණ ඒ විදිහට යන විදිහක් ක්‍රමවේදයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ මේ හා සම්බන්ධව මම ගත්තේ මොකද අපි අභිධර්මයේත් එක්ක කරන හන්දා අභිධර්මයේ සහ මේ විශේෂයෙන්ම මෙතන මේ විසුද්ධිය විසුද්ධියත් අභිධර්මයේට මොකක් ඉවහල් වෙනවා නේද ස්වාමීන් වහන්සේ මෙතන ඇත්තමින් මේ විසුද්ධිය කියලා කියන්නේ නිවන කොටින්ම කියතොත් කෙලෙස් ධර්මයන්ගෙන් පිරිසිදුුනේ යමක්ද ඒට විසුද්ධිය කියනවා එතන කොච්චර දුරට ඒක එකතු වෙනවා ස්වාමීන් වහන්සේ මොකද සමහරట్లాට අපි දකිනවා මේක වෙනස් ආකාරයකට බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් ලියන්නදී ටීකාවක් අටුවාවක් හැටියට අනිත් පැත්තෙන් දකිනවා මෙතන අභිධර්මයේ මේක කොච්චර දුරට ඉවහල් වෙනවද කියලා මම හිතන මාතෘකාවට එන්නොත් මම නිකමට මේකත් එක්ක ඇහුවේ ස්වාමීන් වහන්සේ මොකද මේකෙත් හුඟක් වෙලාවට මේ සීලයත් එක්ක සමාධියත් එක්ක ප්‍රඥාව වඩවනවා නම් මේ විසුද්ධි මාර්ගයේ කොච්චර දුරට මේකට ඇතුළත් කරගන්න ඕනේද කියන එක ස්වාමීන් වහන්සේ අත්වසින්ම අපි සීල සමාධි ප්‍රඥාව වඩනකොට සප්ත විසුද්ධියම වැඩිලා සීල විසුද්ධිය තුල දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සීලයෙන් පිරිසිදු කෙනා සිල්වතා එතකොට එයාගේ භූමිය පිරිසිදුයි. භූමිය පිරිසිදු නිසා එයාගේ දැකීම දිට්ඨි විසුද්ධිය. එයාගේ දැකීම ඊටාම පිරිසිදුයි. එයාගේ දැක්ම අරමුණ ඊටා පිරිසිදුයි. ඒ නිසා සීල විසුද්ධියෙන් ආරම්භ කරලා ඒ සප්ත විසුද්ධියෙන් අවසන් වෙනකොට එයා සම්පූර්ණ පිරිසිදු කෙලෙස් වලින් පිරිසිදු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. දැන් කෙලෙස් වලින් පිරිසිදු වෙන්න නම් සීලයෙන් පිරිසිදු වෙන්නම ඕනේ. අපි දුස්සීල වෙන්නෙම මහත්තයා කෙලෙස් ධර්ම වලට වසඟ වුණාම. දැන් වචනයෙන් දුස්සීල වෙන කෙනා ඒ වගේම කායික ක්‍රියාවෙන් දුස්සීල වෙන කෙනා වෙන්නේම හිතේ කෙලෙස් අරමුණු උපන් නිසානේ දැන් රහතන් වහන්සේට දුස්සීලකම් කරන්න උවමනාවක් නැහැ උන්වහන්සේගේ හිතේ විසුද්ධිය තියෙන නිසා උන්වහන්සේට ඒක ඕනේ නැහැ නමුත් සාමාන්‍ය පුතඥයාට හොරකම් කරන්න හිතනවා බොරු කියන්න හිතනවා කේලම් කියන්න හිතනවා කාම මිත්‍යාචාරය හැසිරෙන්න හිතනවා ඒ මොකද එයාගේ හිතේ පහළ වෙන්නේ කෙලෙස් අරමුණ ඉතින් ඒවට ඉඩ දීලා හිටියම ඕන බොරු කියනවා ඔන්න අරක් බොනවා ඔන්න කාමිත්‍යාචාරය දෙනවා නේද එහෙනම් මෙතන හිතේ පහළ වෙන චිත්ත චෛසික මේ චෛසික ධර්මයන්ට වසඟ වුණාට පස්සේ තමයි කයෙන් වචනයෙන් දිගින් අපිරිසිදු වෙන නේද සීලයෙන් පිරිසිදු වෙනවා කියන්නේ කාය වාග් සංවරයේ පිහිටීම දැන් උපසම්පදා භික්ෂුව ගැන ගන්න දැන් උපසම්පදා භික්ෂුව ගැන ගත්තම අපි මහන්තේම මේ චතු පාරිශුද්ධ සීල අපි සාකච්ඡා කළා එතකොට මේ භික්ෂුන් වහන්සේ නමකට මනාව පිරිසිදු වීම සීලය වශයෙන් එතන පෙන්නනවා සීලය. සීල ශික්ෂාව තියෙන්නේ විනය. විනය පැනවීම තුල. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. ප්‍රත්‍යසන්නිසිත සීලය. දැන් බලන්න මේ එහාන ප්‍රශ්නෙට උත්තරේ භික්ෂුවක් ගැන කියනකොට උන්වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙනවා. එහෙනම් මනාව අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ පිරිසිදු වූ සීලයට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. දැන් උපසම්පදා භික්ෂුවට දෙනවා 227ක්. භික්ෂුණියට දෙනවා 311ක්. ඊට අමතරව ඔය කියන කාරණා හතර. උන්වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ කොහොමද රකින්න ඕනේ නේ බුදුරජාණන් වහන්සේ පැනව මේ සීකපද රැකිය යුතුයි. එහෙනම් ඒක රකින්න ප්‍රාතිමෝක්ෂය රකින්න. දැන් ඉන්ද්‍රිය සංවරයත් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මේ චක්ඛායතනේ සෝතායතනේ ආදී කියන මේ ආයතන හයනේ. ඇයෙන් කණින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කයෙන් මනසෙන්. ඒකට දැන් හිතන ඔන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් දානකට වඩිනවා. උන්වහන්සේට දානෙට වැඩියම හම්බ වෙන්නේ ලුණු නැති, ලුණු ඇඹුල් නැති නිකන් දියරහ හොද්දගුයි බතකී දානෙට හම්බ වෙනවා. ආපෝ මේ ජරාව කන්න පුළුවන්ද මේ වරඳන්න පුළුවන්ද
කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ රහදිව තීරණ නිසා ජීවා විඥානෙට මේක දැනෙන්නේ. ඉතින් එතකොට ඒක දුක්ඛ වේදනාව. ඒතර ඉතින් අපෝ මේ දියරහ ව්‍යංජනයක්වත් හරියට හදලා නැහැනේ ලුණුත් මදි ඈ කිරිත් මදි කියලා හිතෙන්න පුළුවන්. එතකොට අන්න ඒ ස්වාමීන් වහන්සේ ජීවා විඥානෙ නැත්තම් දිවනම් වූ ආයතනේ නිසා අසංවර කරගන්නවා. ඒතර භික්ෂුවට බුදුන් වහන්සේ උපදෙස් දෙනවා එහෙම හිතන්න එපා ප්‍රතිවික්ෂාවකේ දෙන්න. පටිසංකා යෝනිසෝ පින්නපාත පටිසේවාමි සෝ නේවදවාය නමදාය නමණ්ඩනායන විභූෂණාය යාව දේව ඉමස කායස්ස තිතියා යාපනාය විහිංසූ පරතියා බ්‍රහ්මචර්යානුග්ගහය. මේ ආරේ ගන්නෙ විනෝදිට නෙවෙයි, ක්‍රීඩා කරන්න නෙවෙයි, මදේ වැඩි කරගන්න නෙවෙයි. මේ ආහාරය ගන්න බ්‍රහ්මචර්ය සංකේහද මේ ජීවිතේ රැක ගන්න. එකක් ඊළඟට උන්වහන්සේට ඔන්න කයගෙන ගම් සිවුරක් හම්බ වෙනවා. ඉතින් ඒ උපාසකම්ම පූජා කරපු සිවුර ස්වාමීන් වහන්සේට පූර්වන්න බෑ. හරිම රළුයි, රළුයි පරළුයි, සිනිඳු නෑ. ඉතින් සමහරක් සිවුරු පෙරුවම ඇඟ පුරාම කසනවා, සඟට ඇලර්ජි. අපෝ මේ උපාසකම මේ ජරා සිවුරන්නේ මේ ගෝණියක් වගේ සිවුරක් පූජා කරා කියලා හිතේ අසතුටක් ඇති කරගන්න බෑ. මේ ජීවිතේ මම පරිහරණය කරන්නේ අවුෙන් වැස්සෙන් පින්නෙන් සීතලෙන් මැසි මදුරුවන්ගෙන් සර්පයන්ගෙන් ආරක්ෂා වෙලා මේ කය රැක ගන්න ප්‍රතිවික්ෂාව. එතකොට බලන්න මහන්තයා, ඒ ස්වාමීන් වහන්සේ ඇහෙන් දකිනව යඤ්ඤ රූප, ස්ත්‍රී රූප දකිනව, පුරුෂ රූප දකිනව, හොඳේව නරකේව මැදස්තේව. ඒ රූප දැක්කම අර ඇලෙන ස්වභාවයෙන් යුත් රූපෝසේ යවන්නේ නැහැ හිත. දැන් මතකද අර තිස්ස ස්වාමීන් වහන්සේ සක්මන් කර කර ඉන්නකොට පල්ලෙහා ගෙදර උපාසකම්ම මේ මහත්තයා දෙන ගෝරියක් දාගෙන රණ්ඩු වෙලා කාන්තාව ගියා ගෙදර යන්න. මොකද හැම වෙලාවෙම ස්වාමියාගේ භාර්යාවේ රණ්ඩු වුණොත් ළඟ ගෙදර තිබුණොත් බිරිඳගේ පැනල යන්නේ ගෙදර. ඒ නිසානේ අර කියන්නේ ගෙවල් ළඟම කෙනෙක් විවාහ කරගන්න පස්සේ දුර බැහැරින් විවාහ කරගත්තොත් යන්න බෑ. ඒ නිසා මෙයයි යනවා පැනලා. පැනල යනකොට අර තරුණ ස්වාමීන් වහන්සේ සක්මන් කර කර ඉන්නවා. උන්වහන්සේ අට්ටික සංඥාව වඩන්නේ. ඉතින් අර කාන්තාව මේ තරණ ස්වාමීන් වහන්සේ දැක්කම කොක් කඩලා හිඳා වුණා. එහෙනම් දත් 32 මෙලියට දාලා හිඳා වුණා මායමක්. අර ස්වාමීන් වහන්සේ වසන් කරගන්න. උන්වහන්සේ දට්ටික දකිනකොට මට්ටික සංඥාව මෙනෙහි කළා. මුළු ශරීරයෙම දැක්කේ ඇටසැකිල්ලක්. ඇටසැකිල්ලක්. ඉතින් ස්වාමී ඇවිල්ලා අහනෝ, අනේ ආමුදුරනේ මෙතනින් ලස්සන කාන්තාවක් ගියාද? ඉතින් කියන ලස්සන කාන්තාවක් කෙසේ වෙතත් ඇටසැකිල්ලක් නම් මෙතනින් දිව කියනවා. ඉතින් බලන්න උන්වහන්සේ ඇහැ සංවර කරගත්තු හැටි. එහෙනම් ඉන්ද්‍රිය සංවර සීලයේදී තහවුරු කරනවා මේ ඇහැ කන නාසය ආදී මෙන්න මේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම සීලයට සහ සමාධියට පැවිද්දට උපකාරයි. එතකොට දැන් අපි කිව්ව කාරණා දෙකක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගිනාම ඉන්ද්‍රිය සංවර සීලය ගිනා ප්‍රතික්ෂා සංවර සීලය ප්‍රත්‍ය සංසි සීල තුනයි ඊළඟ ආජීව පරිශුද්ධ සීලය. මේ සීලේ වැදගත් වෙන හැටි මම මේ කියන්නේ. ආජීවය කියන්නේ ජීවත් වීම. ඒතර ජීවත් වීම අධාර්මික නොවෙන්නට ඕනේ නිවන් මාග යන කෙනා. ඒතර අපි හිතමු හාමුදුරු කෙනෙක්, සිල්වත් හාමුදුරු කෙනෙක් නොයෙක් නොයෙක් අධාර්මික වැඩ දැන් පහුගිය කාලේ තිබුණනේ වගේ දේවල් කියන්න ඕනේ නේ. මගුල් කපුකම් කරලා ඈ නොයෙක් නොයෙක් විදිහ දැන් හිරේ විලංගුවේ තපින හාමුදුරලා ඉන්නෝනේ. ඉතින් නේද? ඉතින් ගුරුකම් කරලා ඒව අධාර්මිකයි. ගුරුකම් කිරීම භික්ෂුවට අදාළ නැති කරුණා. ඉතින් ඒවෙන් උපයන ධනය අධාර්මික ධනයක්, ඒවෙන් ජීවත් වීම අධාර්මික ජීවත් වීමක්. එතකොට එහෙනම් මහත්තයා අධාර්මිකව උපයා සපයාගෙන ජීවත් වෙනවා නම් යම් භික්ෂුවක් ඒ අදම්මේන ජීවිතයක්. එහෙනම් අපි ධර්මානුකූල ජීවිතයක් වෙන්නේ පරපටිබද්ධාමේ ජීවිකාදී. අනුන්ගෙන් ලැබෙන ධාර්මික දේ පරිහරණය කරමින් ප්‍රත්‍යක්ෂා නුවණින් ජීවත් වෙනවා. ඒක ධම්මේ ධර්මානුකූල ජීවිතයක් වෙනවා. එහෙනම් ආජීවයේ පාරිශුද්ධ භාවයටපත් වෙන්නේ ධර්මානුකූලව උපයා සපයා ගත. කියන්නේ තමන් විල මුදල් හම්බ කරගෙන ජීවත් වෙන්න බෑ භික්ෂුවට. උන්වහන්සේට දායකයකින් ලැබෙන දේ තමයි පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ යంత్ర මන්ත්‍රයේ ගුරුකම් ගැන කතා කරා. දැන් ඒට අපි ගත්තොත් මේ විදිහට දැන් කියන බුදු ගුණ ආශ්‍රයෙන් යම් යම් අවස්ථාවලදී පිහිටක් කරන්න පුළුවන් කියලා. අනේ එතකොට ඒක වැටෙන්නේ කොතනද කියන්නේ? ඔව් ඉතින් බුදු ගුණ වලදී යంత్ర මන්ත්‍ර දාන්නේ යంత్ర මන්ත්‍ර කරන්න බෑ. බුදු ගුණ වලින් ගුරුකම් කරන්නත් බෑනේ. එතකොට කිසි ඔව් බුදු ගුණ වලින් මේ රැකවල් නැ ආරක්ෂාවක් ලබා දෙන්න බුදු ගුණ වලින් පුළුවන්. දැන් තියෙන ඔය අභිසම්බිධාන යంత్రය කියලා ස්වාමීන් වහන්සේලා කරනවා බොහොම සද්භාවයෙන් පිරිත් වලින්. ඒක වරදක් නෑ. නමුත් මේක මේ ව්‍යාපාරයක් වශයෙන් කරන්න යාම තමයි අධාර්මික වෙන්නේ. මොකද අපිට රැකී රක්ෂා කරලා මේ විදියට උපයන්න විනයට අනුව නම් ඉඩක් නැහැ. සෝනසි දැන් මේ ලක්ෂණ සම්බන්ධ දැන් අපි මෙතන කතා කරගෙන ආවා මේ රූපයට ආවෙනික වෙච්ච 28ක් ගැන.
දැන් මේ අවසානයේ හැටියට අපි ගන්න පුළුවන් එතන තියෙන රූප වල ඒ කාණ්ඩයම ගත්තට පස්සේ සුද්දෂ්ටක වලින් ඇවිල්ලා ගෝචර රූප මේ ප්‍රසාද රූප සහ ඍතුව කබලිකාර ආහාර භාවය භාව ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය ඊට පස්සේ මේ කම්මඤ්ඤතා විඤ්ඤාප්තිය ඊට පස්සේ ඒක ඇරද විකාර රූප දැන් එනවා මෙතන ලක්ෂණ කියලා එනවා මේක උපදින උපසතිත බංග හැටියට උනත් අපිට ගන්න පුළුවන් ඒක ඒ සම්බන්ධව කොහොමද සන්නස අපි දකින්නේ රැකියුත් කොහොමද ඒක තු කරන්නේ උපචය හට ගැනීම ස්වභාවය මේ රූපයන්ගේ හට ගැනීම සිද්ධවන්නේ හේතුන්ගෙන් ඉතින් හේතුන්ගෙන් හටගන්න මේ රූපය හේතු වෙනස් වෙලා යනකොට අර පවතින ස්වභාවය තුළම වෙනස් වෙනවා ස්ථති පවතින සංතති ස්ථතිය ඒ සංතතිය වෙනස් වීම වෙනස් වීම තමයි ජරා වෙනවා කියන්නේ. දැන් අවුරුදු 5 10 අපි නිවෙන්නේ දැන් ඉන්නේ නේද? සුදත් මහත්තයා තව අවුරුදු 10ක් යනකොට මීට වැඩිය වයසයි. සංගර කෙස් නැති වෙන්නත් පුළුවන්. එසෙල්ල තියෙන්න පුළුවන්, පැහිලා තියෙන්න පුළුවන්. නේද? ඒ නිසා හැබැයි කොළඹ ඉන්න උපාසකම්මල නම් හැමදාම කෙස් කළු පාටයි. ඉතින් මොකද ඔළුවට තීන්තාවක් කරන්න ඉන්න. කවදාවත් දතක් හැලෙන්නේ නැහැ. දත් 32ම මැරෙනකම් මේ කොළඹ උපාසකම්මලගේ තියෙනවා. ඒ ඒගොල්ලන්ගේ අර ජරතා ස්වභාවය නැහැ. ජනතා ස්වභාවය නැහැ මේ ඇත්තු ඒ අනිත්‍ය දුක ආත්මයට විරුද්ධව නැගී හිටලා. දත් හැලුණොත් දානවා දත්. මේ දත් දාන එක වැරදි කියන එකදී මම මේ කියන්නේ නමුත් මේ විනාශ වෙන ස්වභාවය ජරාවට යන ස්වභාවය. ඒකම තමයි අනිත්‍යතා වෙනස් වීම ස්වභාවය කියන්නේ. මේ කරුණු හතරම ඉපදීම් ස්වභාවයේදීම තියෙනවා. මේ ප්‍රතිසන්ධි ක්ෂණේ ඉඳගෙනම ජරා මරණ දක්වා යන ගමන එතනින් ආරම්භ වෙන්නේ. මෞගුසේ ප්‍රතිසන්ධි ගත්ත ෂණේ ඉඳන්ම තමයි මේ විකසනයේ විකාශනයේ පරිණාමයේ වෙනස් වීම අනිත්‍යතාවයේ දුක ජරාව පටන් ගන්න. අපි හිතන්නේ අවුරුදු 10 ළමය අවුරුදු 11 වුණා කියන්නේ දියුණු වුණා කියලා නෑ. ජරාවට ගියා. වෙනස් වීමට ගියා. දිරුවා. අවුරුදු 80ක් ගියාම අපිට තේරෙනවා ඇත්තටම හුඟම්ම දිරලා. ඒ නිසා මේ කය පිළිබඳව ගන්න දෙන්නේ ওই විදිහටම තමයි. මොකද සවනස දැන් මේකට අමතරව මට අවස්ථාවක් කරගන්න අවශ්‍යතාවක් වුණා සවනස මේ කාමවචර මෙතන මේ සිත් ගැන ගන්නකොට කොයි විදිහටද මේ සිත් ගන්න කියලා අකුසල් සිත් ලෝභ සිත් අපි දකිනවා එතන 8ක් තියෙනවා ඊට පස්සේ ද්වේෂ සිත් 2ක් තියෙනවා මෝහ සිත් 2ක් තියෙනවා ඔක්කොම 12ක් තියෙනවා කාමවචර මූලික වශයෙන් ගත්තොත් එතන තියෙනවා සිත් 12ක් එතනට වැටෙනවා සවනස දැන් ඒ සිත් 12 මං හිතන්නේ අද නමුත් තවක අපිට වේලාවක් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කියනවා. දැන් මේ කාමචර සිත් 12 එක සොයනසි පළවෙනි සිත මේකේ තියෙනවා මේ සංප්‍රයුක්ත සිත් හැටියට ගන්න. ditthi samprayukta sit viprayukta sita. එතකොට මේක සෝමනස්ස දෝමනස්ස මෙතන තියෙනවා සොයනසි. ඊට පස්සේ අනිත් එක මේ අසංකාරික සිත් හැටියට ගන්නකොට. සොයනසිට පොඩ්ඩක් විනාඩි දෙකක් විතර කළා මම හිතන්නේ සොයනසිට භාවනාවක් සම්බන්ධවත් කතා කරන්න යමක් කරන්න ඕනේ කියලා කිව්වා. ඒ සම්බන්ධ කොහොමද කියන්නේ ඇත්ත වශයෙන්ම මෙතන කාමාවචර සිත් ගැන ගත්තාම ඔක්කොම 54ක් තිය�නවා කාමාවචර සිත් 54යි රූපාවචර 15යි අරූපාවචර 12යි ඔක්කොම 89යි එතනදී කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන මේ සිත් හතරම එකතුනම කියනවා චතුර්භූමික සිත් කියලා එතන මේ චතුර්භූමික සිත් වලින් අකුසල් සිත් අපිට 12ක් හම්බ වෙනවා අකුසල් සිත් 12න් මහත්ය මතක් කළා වගේ 8ක් ලෝභ සිත් තියෙනවා 2ක් තියෙනවා මෝහ 2ක් තියෙනවා ද්වේෂ. ඉතින් එතකොට ලෝභ සිත මුල් වෙලා හටගන්නේ තමයි මේ ලෝභ කියලා කියන්නේ. සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත වෙනස්කම් තියෙනවා. ඒතර සෝමනස සහගත දිට්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත සහ සසංකාරික හිත. සසංකාරික හිත. ඔව්. ඒතර සෝමනස සහගත කියන්නේ බලවත් සන්තෝෂයෙන් කරන්නේ දිට්ටිගත සම්ප්‍රයුක්ත මිච්ඡා දිට්ඨියෙන් යුක්තයි තමන්ගේ උවමනාවෙන් කැමැත්තෙන් කරන්නේ. ඔව් මිත්‍යා දෘෂ්ටි වෙනකොට මේකේ විපාක නැහැ. විපාක නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කෙනෙක් ආමිත්‍යාචාරي කරනවා. සතුටින් ඉන්නේ කරන්නේ සෝමනස්ස සාගතයි. දිට්ඨිගත විදිට්ඨිගත සම්ප්‍රයුක්තයි නම් ඒ කියන්නේ මේකේ විපාක නැහැ. ඔන්න මිච්ඡා දිට්ඨියෙන් යුක්තයි. දිට්ඨිගත සම්ප්‍රයුක්ත. ඒ කියන්නේ එයා හිතන්නේ එහෙමයි. එයා හිතන්නේ මේ වෙනවා විපාකේ තියෙනවා. විපාකේ තියෙනවා. එයා හිතන්නේ එහෙමයි බොහොම සන්තෝෂයෙන් කරනවා. ධර්මයේ ගැන හැසිරීමක් නැහැ එතන. ඒ කියන්නේ විපාක නැහැනේ. විපාක නැහැ කියලා හිතනවා. ඔව්. ඒ කියන්නේ යා මේ ධර්මයේ ඉන්න කෙනෙක් නෙමෙයි. නෙමෙයි නෙමෙයි. අන්‍යයන්ගෙම කියමු. ඔව්. එතන මේක විපාක නැහැ කරන කාලේට පව මිහිරිය මීසේ කියලා කරනවා. මී පැණි කණ්ඩා වගේ කරනවා. එතකොට විපාක නැහැ කියලා හිතාගෙන බොහොම උඩ පැනලා කරන්නේ. හරි කැමැත්තෙන්. අන්න අසංකාරික. ඕකම කෙනෙක්ගේ බලකිරීමෙන් හිතෙන් පසු බහැ බහැ කරනවා නම් ඔන්න සසංකාරික කියනවා. ඕක යනි පැත්ත. ඒ කියන්නේ සසංකාරික කියන්නේ මම තවත් එක්කෙනෙකුට මේ කරන්නේ අනකල්ලා හෝ තමන් පසු බයින හිතකින්.
itu kan sasangkari. Sasangkari kai. Mama karena orang ini kan asangkari kai. So kiri kan metin. Itu kan dikti sahaja. Dikti sahaja itu sampurikut sitak. Sitak. Itu kan mitya dusti ke sitak tuh mami maat oleh tiennya. Dharma kan awo bodi akne. Mereka bohong santun sih kan. Mereka sasangkari kai. Mama tawat kene kudu kiwot mie wedi keran ngegi lanang kerut sasangkari. Iya sasangkari kai. Thamang kiri metin mekalut asangkari. Asangkari kai. Asangkari kai. Jadi so kiri kan metin. Oh ne coming. Asangkari kai. Jadi anungi penawi maksa. Thamang kiri pasu bahi nih taking. Bae bae oke bae oke bae gigi keran. Pinata lebi cede walgi lo, di bonda lebi no, pinata lebi cani, magai sali ni ini gila onda, sasangkari kai. Itu kudu oke ditiga tapi prayutta, kiena kuda sa, ikan somra sasaga ditiga tapi prayutta sasangkari sa sasangkari ka, ikan ni prayutta kan ni edilane, micha ditiene, ane karma pal wipagi swasi tieno, iuna rasa ini arka keran kudu kami tia cari wak, ikan mengamu kami tia cari kan kudu bohoma hondai bohoma hedai bohoma rasa igi keran. Bipakat dia no, ini bayat tiri ngalisan bipaknya nanti no. Abai orang kaming kerana, itu kote karma pala danoa, bismasa kerana baudya, namun orang terang kami tiada cari, ini dengan thamang kekemat ting kerama sasangkari kai, pasu bayi nih tagingu, penawi mungkin, anakiri mungkin kerama sasangkari kai. So anasya itu tiga apitah tiennau menghitam iha sambando ait apitah ilang versatane ait katakan nasi dewi, arus anasya apitah binadi ekhamarak kogi tiennau so anas versatane awasan keran. Itu ing apitah yam kisi bawa nawak sambando apitah upeti sakla bagat so anasya. Sadu sadu sadu, mage swami ubudurajanan wahanse. Ob vahansege ananta gunayata mama namaskara karami samini budurajanan vahansa ob vahanse trividya dharmayangenda Ashtavidya dharmayangind Pasalus charana dharmayangind Samanvagata vanabhaving Vijnja charana sampanna vanasek Vijnja charana sampanna vanasek Mage Swami Budurajanan Vahansi Vijnja Charana Sampannaya Vijnja Charana Sampannaya Mage Budurajanan Vahansi Vijnja Charana Sampanna Nam Vanasika Vijja charana sampanna namvana seka. Awasar swanna se. Ise nama api lapna satiyet budu sisle nama asuwe versatanak ekka ekatuwemu. Iting nuwaradama e velawa tiya oba visin mataka satahanak karaganna me velawata me versatahana narabanna mokada ada versatahane ithuru piyawara lapna satiyedi e pahedili kirim api garuthara swanna visin karanawa athin. Iting ehenam api nawath wathawak lapna senasurada 9:05 ta api hamuwemu etek oba samata theruwan sisthiyen.